අයිබුවන් මේ ඔටෝ හබ් හොන්ඩා කම්පැනියකින් 1972 දී මැනුෆැක්චර් කරන්න පටන් ගත්ත මාකට් එකේ හොඳ නමක් තියපු ඒ වගේම යංග ජෙනරේෂන් එක ගොඩක් ආස කරන වෙහිකල් එකක් තමයි මම අද ඔයගලන්ට ඔටෝ හබ් එකකින් අරගෙන අවිලා තියෙන්නේ මෑත අතීතයේ නම් මේකෙදි මේ චිල්ලුම ටිකක් අඩු වෙලා තිබුණත් ළඟදී ආපු ලේටස්ම ඩිසයින් එකකින්ද ආපහු මේ වෙහිකල් එකට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ඉතින් මම අද කතා කරන්න යන්නේ Honda Civic EX Tech Pack 2018 මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට මේ කායකේ සයිඩ් view එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම wheel එකට ගිහිල්ලා කතාව පටන් ගමු. මේ කායකේ අපිට දීලා තියෙන්නේ 17 inch alloy wheel එකක් කාපු low profile tire එකක්. ඒ වගේම මේකේ all four disc brake option එක දීලා තිනවා. ඒ වගේම ABS, ඒ වගේම EDB options දීලා තිනවා. ඒ වගේම අපි මේකේ fender එකට ගියොත් මෙන්න මේ විදිහට signal light එකක් දීලා තිනවා. ගොඩක් sport cars වල එන විදිහට ඒ design එකට තමයි අපිට මේකේ signal light එක දීලා තින්නේ. ගොඩක් හොඳ appearance එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ mirror එකට ගියොත් අපිට wing mirror එකක් මේකේ දීලා නැහැ මොකද අපිට fender එකේ signal light එක දීලා තිනේ ඉඳා ඒ වුණාට මේකට power and retractable mirror options දීලා තිනවා ඒ වගේම auto folding window option එකක් දීලා තිනවා ඊට පස්සේ අපි මේකේ door handles වලට ආවොත් අපිට keyless entry option එකත් එක්ක ආපු door handles දීලා තිනවා ඒ වගේම අපිට මේකේ smart key එකක් දීලා තිනවා මේකේ side view එක ගැන overall කතා කළොත් ගොඩක් sporty look එකක් තියෙන විදිහ side view එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි මේක අපිට side එකේ කතා කරන්න දෙන්නේ අපි මේකේ rear side එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට මේකේ rear view එක බලා ගන්න පුළුවන් වෙන්නේ මම මුලින් කිව්වා වගේ මේකේ hatchback car එකක්. ඉතින් අපි මේකේ roof එකෙන් කතා කරන්න පටන් ගමු. මුලින්ම අපිට මේකේ roof එකේ shark tail එකක් විතර අපේ antenna එක දීලා තිනවා. එතනින් පල්ලෙහාට આવොත් ගොඩක් හොඳ appearance එකක් තියෙන විදිහේ spoil එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එතනොත් පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට rear windshield wiper එක බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට අපිට spoil එකක් දීලා තිනවා.
ඒ වගේම මැද්දෙන් අපිට Honda badge එක බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙයා අපිට මෙන්න මේ විදිහට factory fitted ආපු reverse camera එක දීලා තිනවා. ඒ වගේම අපිට මේකේ වංගත පැත්තෙන් මේකේ Civic logo එක බලා ගන්න පුළුවන්. අපි මේකේ tail light එක ගියොත් මේ විදිහට කොටස් දෙකකට තමයි මේකේ tail light එක ඇවිල්ලා තින්නේ. ඒක කොටසක් අපිට මේකේ tail gate එකට fix වෙලා ඇවිල්ලා තිනවා. අනිත් කොටස මේකේ body එකට fix වෙලා ඇවිල්ලා තිනවා. මේකේ අපිට LED tail light එක තමයි දීලා තින්නේ. අපි මේකේ bump එකට આવොත් මේ විදිහට ගොඩක් sport look එකක් තියෙන විදිහ හොඳ appearance එකක් තියෙන විදිහ bump එකක් මේ කායකේ අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට මේකේ boot space එක කොයි වගේද කියලා කතා කරමු. මෙන්න මේ විදිහට ඔයගලන්ට මේ කාර්යයේ බූට් ස්පේස් එක ඕපන් කර ගැනීම හැකියාව තිනවා ලීටර් 550ක බූට් ස්පේස් එකක් අපිට මේක දීලා තිනවා. ඒ වගේම අපිට මේකේ බූට් කැපැසිටි එක්ස්ටෙන්ඩ් කර ගන්න ඕන නම් අපිට නොක් ඩවුන් සීට්ස් දීලා තියෙන ඉඳ අපේ රියර් සීට්ස් ඉස්සරහට නමාගෙන මේකේ තියෙන බූට් කැපැසිටි එක එක්ස්ටෙන්ඩ් කර ගැනීම හැකියාව තිනවා. ඒ වගේම මේක වංගත පැති උඩට આવත් ඔයගලන්ට ටෙදරින් පොයින්ට් එකක් ඒ වගේම 12 වෝල්ට්ස් අවුට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පල්ලෙහාට આવොත් අපි ජැක් එක ස්ටෝ කරලා තියෙන එතන ඊට පස්සේ අපි ඒක මේක දකුණු අත පැත්තට આવොත් මෙන්න මේ විදිහට අපිට ලයිට් එකක් බලා ගන්න පුළුවන් මේක දකුණු අත පැත්තේ. එතනින් පල්ලෙහාට આવොත් අපේ එයා පම්ප් එකේ පැච් ෆිල් එක වගේ අපේ ස්ටෑන්ඩඩ් ටූල්ස් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ කතා කරන්නේ. අපි මේක පැනල් එකෙන් පහළ කොටසට ගියොත් මෙන්න මේ විදිහට තවත් හියුජ් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේක බූට් ස්පේස් එකේ කතා කරන්න තියෙන්නේ. අපි එන්ජින් එක ගැන ඊළඟට කතා කරමු. අපි මෙන්න මේ විදිහට මේ කායකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගමු. මේකේ තියෙන 1 ලීටර් 3 සිලින්ඩර් 12 වැල් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. ඒ වගේම මේකේ 127ක බ්‍රේක් හොස් පවර් එකක්. ඒ වගේම නිව්ටන් මීටර් 180ක ටෝක් එකක් අපිට දීලා තිනවා. ඒ වගේම මේකේ ලීටර් 47ක පෙට්‍රල් ටැංක් එකක් දීලා තිනවා. ඒ වගේම මේකේ ට්‍රාන්ස්මිෂන් එක එහෙම නැත්නම් ගියර් බොක්ස් ගැන කතා කරලොත් මේක අපිට දීලා තින්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒ වගේ දේවල් තමයි මේක අපිට පවර් ගැන කතා කරන්න තින්නේ. අපි එක්ස්ටීරියර් කතා කරලා ඉවරයි. අපි ඇතුළට නැගලා ඒක ටික කතා කරමු. ගැන කතා කරන්න අපි මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකෙන් පටන් ගමු. මුලින් මේක ඩෝ එක ගැන කතා කරලොත් මෙන්න මේක ගොඩක් වයිඩ් විදිහට මේක ඩෝ එක ඕපන් කර ගැනීම හැකියාව තියෙනවා. ඇතුළට නැගීමේ හැකියාව එකකින් පහසු වෙනවා. මුලින්ම අපි මේකේ අපෝල්ස්ටරි එකේ නැත්තම් ඩෝ බෝඩ් එක ගැන කතා කරලොත් ගොඩක් රිච් ඩිසයින් එකක් තියෙන විදිහ ඩෝ බෝඩ් එකක් අපිට මේ බලා ගන්න පුළුවන්. අපිට මේකේ ස්පීකර්ස් දෙකක් දීලා තියෙනවා මේ ඩෝ බෝඩ් එකේ. මේක 11 ස්පීකර්ස් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් අප කා එකක්. ඊට පස්සේ අපිට නිකල් කාලේ එකෙන් ඩෝ හෑන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම එතනින් පල්ලෙහාට આવොත් අපේ පවර් ෂට බටන් එක බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට આવොත් මේ විදිහට බොටල් හෝල්ඩ් එකක් අපිට දීලා තියෙනවා. ඕවරෝල් ගත්තාම මේක බ්ලැක් ලෙදර් සහ ප්ලාස්ටික් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් හොඳ ඩිසයින් එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක කතා කරලා මෙන්න මේ විදිහ තමයි ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඇතුළට නැගලා රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් ගැන කතා කරමු. මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ලෙග් ස්පේස් එකක් මේකේ රියර් පැසෙන්ජර්ස්ලාට මේ කායකේ දීලා තියෙනවා. ඒ වගේම හොඳ හෙඩ් රූම් එකකුත් මේ කායකේ දීලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක්ට ඩිසයින් කරපු කායකක්. ඒ වෙනුවෙන් මේකේ හෙඩ්රස් 3ක්, ඒ වගේම සීට් බෙල්ට් 3ක් දීලා තියෙනවා. නමුත් මේ සෙන්ටර් පැසෙන්ජර්ට මේක දැන් ෆ්ලෝ හම්බ කිසි හිඳා යම් කිසි බාධාවක් වෙනවා. ඒ වගේම මේකේ පහසුවෙන් පැසෙන්ජර්ස්ලා 2 දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ හොඳ කම්ෆර්ටබල් සීට්ස් තියෙනවා, ලෙදර් වලින් ෆිනිෂ් කරපු. ඒ වගේම මේකේ අපිට සීට් හීට් ඔප්ෂන් එක තියෙනවා. ගොඩක් හොඳ ඇන්ගල් එක සීට්ස් අපිට මේක බලා ගන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට ගිහිල්ලා ඊටරට කතා කරමු. ඩ්‍රයිවර්ගේ ඒ වගේම ෆ්‍රන්ට් පැසෙන්ජර් ඒරියාගේ මුලින්ම මම මේකේ ඩෝ බෝඩ් එක නෙමෙයි නැත්නම් අපෝල්ට් එකට ආවා. අපිට මේ විදිහට මේකේ ස්පීකර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක 11 ස්පීකර්ස් ආපු කා එකක්. ඒ වගේම මේකේ අපිට මේ ඇතුලින් ඩෝ හෑන්ඩල් බලා ගන්න පුළුවන්. ගොඩක් ඇපියරන්ස් එකක් තියෙනවා ඩෝ හෑන්ඩල් එකේ. ඒ වගේම හොඳ ඩිසයින් එකක් දීලා තියෙනවා බ්ලැක් ලෙදර් සහ ප්ලාස්ටික් වලින්. ඒ වගේම මේ වගේ සිංක් සිල්ල කලයෙන් ඩිසයින් එකකුත් තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට පවර් ෂටර්, පවර් මිරර් බටන්, ඒ වගේම ෂට් ලොක් බටන්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට આવොත් ගොඩක් හොඳ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් දීලා තිනවා. ඒ වගේ දේවල් තමයි මේ කතා කරන්නේ. ඕවරෝල් ගත්තාම හොඳ ඇපියරන්ස් එකක් මේකේ තියෙනවා. අපි අතට නැගලා ටිකක් කතා කරමු. ඩ්‍රයිවර්ගේ සහ ෆ්‍රන්ට් පැසෙන්ජර් ඒරියාගේ මුලින්ම අපි සෙන්ටර් කන්සෝල් ඒරියාකට යන්. ඕගලන්ට දැක්කහම පේනවා මේක ගොඩක් ස්පෝර්ට් කාර් එකේ යන ඩිසයින් එක තමයි දීලා තියෙන්නේ. ඒ ෆීලිං එක අපිට ගන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මුලින්ම අපි මේකේ අපිට ආම් රෙස්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ ආම් රෙස්ට් එකට පහලින් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් එක 5 වෝල්ට් අවුට් එකක් දීලා තිනවා. අපිට එතනින් එහාට ගියොත් අපිට කප් හෝල්ඩ් එකක් එහෙම නැත්නම් බෝටල් හෝල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. එතනින් ඉස්සරහට ගියොත් අපිට අපේ වම් අත පැත්තෙන් එකෝ බටන් එක, ඒ වගේම ඇඩැප්ටිව් ඩෑම්පර් සිස්ටම් ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන බටන් එක, ඒ වගේම දකුණු අත පැත්තෙන් ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එක, ඒ වගේම බ්‍රේක් හෝල්ඩ් බටන් එක බලා ගන්න පුළුවන්. මේකේ ඇඩැප්ටිව් ඩෑම්පර් සිස්ටම් එක ගැන ස්පෙෂලි කතා කරනවා නම් මේකෙන් කරන්නේ අපේ වෙහිකල් එක ධාවනය කරන මෝඩ් එක අනුව අපේ සස්පෙන්ෂන් ඇඩ්ජස්ට් කර ගැනීම හැකියාවක් මේ වෙහිකල් එකට දීලා තියෙනවා. ඒ වගේම අපේ CVT ගියර් බොක්ස් එකේ ගියර් ලීවර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් රිච් ලුක් එකක් තියෙන විදිහේ ගියර් ලීවර් එකක් තමයි අපිට මෙතනින් දීලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් ඉස්සරහට ගියොත් අපිට වයර්ලස් චාර්ජින් සඳහා මෙන්න මේ විදිහට ස්ටෝරේජ් එකක් දීලා තිනවා. ගොඩක් වැදගත්
මෙතින් පල්ලේ හරි කිව්වොත් අපිට මේකේ 12 volts out එකක් සහ තවත් storage compartment එකක් බලා ගන්න පුළුවන්. එතනින් උඩට આવොත් dashboard එකේ අපිට ගොඩක් ලස්සන විදියට මේකේ AC control area එක design කරලා තිනවා. මේකේ climate control AC system එකක් එක්ක ආපු AC control area එකක්. ඒ වගේම මේ AC control area එකට පහලින් අපිට seat heater buttons දීලා තිනවා අපේ front passenger එකේ. ඒ වගේම driver එකේ seat heaters ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ seat heater button එක දීලා තිනවා. ඒ වගේම අපිට එතනින් උඩට આવොත් අපේ infotainment system එක දීලා තිනවා. Overall dashboard එක ගැන කතා කළොත් මේක ගොඩක් හොඳ sport look එකක් තියෙන විදිහ නැත්නම් sport car එක feeling එක එන විදිහ ඩෑෂ්බෝඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ස්ටීරින් වීල් එකෙන් දකුණු අත පැත්තේ ඉන්න ඔප්ෂන් ගැන කතා කළොත් අපේ ඔටෝ බ්‍රේක්, ඒ වගේම ලේන් ඩිපාර්චර් වෝනින්, ඒ වගේම පාකින් සෙන්සර්ස් වගේ දේවල් අපිට ඇක්සස් කරන්න පුළුවන් බටන්ස් එක දීලා තියෙන්නේ මෙන්න මෙතනින්. ඊට පස්සේ අපි මේකේ ස්ටීරින් වීල් එක ගැන කතා කරමු. මෙන්න මේ විදිහට ගොඩක් ලස්සන විදිහට ඔයගොල්ලෝ මේකේ ස්ටීරින් වීල් එක බලා ගන්න පුළුවන්. ලෙදර් රැප් ස්ටීරින් වීල් එකක් අපිට මේකේ දීලා තින්නේ. ඒ වගේම ගොඩක් හොඳ බිල් ක්වොලිටි එකක් මේකේ අපිට දීලා තිනවා. ඒ වගේම ස්පෙෂලි කතා කරන්න තියෙන මේකේ තියෙන মালටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන අපිට මේකේ වම් අත පැත්තෙන් අපේ ඉන්ෆෝටේන්මන්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම අපේ වොලියුම් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ෆෝන් එක කන්ෆිගර් කරගන්න මේ හැකියාව තිනවා. මේකේ දකුණු අත පැත්තට આવොත් අපිට ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙතනින් දීලා තිනවා. ඒ වගේම මේකේ මැදරාවත් අපිට හොන්ඩ ලෝගෝ එක දීලා තිනවා. ඒ වගේම 8 airbags ආපු මේ vehicle එකේ 1 airbag එකක් අපිට මේ steering wheel එකේ දීලා තිනවා. ඒ වගේ දේවල් තමයි අපිට overall මේ steering wheel එකේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි මේකේ meter panel එක ගැන කතා කරමු. මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට මේකේ meter panel එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන fully digital display එකක්. අපිට මේකේ analog meters කිසිවක් බලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම වම් අත පැත්තෙන් පටන් ගන්නම්. මේකේ වම් අත පැත්තේ අපිට පළමුවෙන්ම අපේ engine heat එක බලා ගන්න පුළුවන්. අපි මැද්දට આવොත් digital meter එක අපිට අපේ speed එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ average fuel consumption එක, අපේ trip details, අපේ mileage එක, clock එක, gear positions, ඒ වගේම අපේ modes බලා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් information අපිට මේකේ මැද්දෙන් බලා ගන්න පුළුවන්. අපි මේකේ දකුණු අත පැත්තේ ගියොත් අපේ fuel level එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් sport feeling එකක් වෙන විදිහ, ගොඩක් හොඳ rich look එකක් තියෙන විදිහ, හොඳ හොඳ design එකක් මේ vehicle එකේ speedometer එකේ අපිට දීලා තිනවා. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ speedometer එකෙත්, අපේ steering wheel එකෙත්, overall interior එකෙත් අපිට කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන මම මුලින් කිව්වාගේ EX සහ EX Tech Pack versions වල විතරක් වෙන sunroof එක මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ sunroof එක ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව තියෙන ගොඩක් හොඳ experience එකක් අපිට මේ sunroof එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ roof එකේ කතා කරන්න තියෙන්නේ. TPS දැන් දකින්න ඇති. ඒ වගේ මේකේ riding quality එක, එහෙම නැත්නම් riding condition එක ගැන කතා කරනවා නම් මේක සාමාන්‍යයෙන් 1000 cc එන්ජින් එකකින්ද ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා මේක ප්‍රමාණවත්ද කියලා. නමුත් මේක ටර්බෝ චාර්ජ් එන්ජින් එකකින්ද හොඳ පවර්ෆුල් විදියට මේක අපිට drive කරන්න පුළුවන්. ඒ වගේම හොඳ power එකක් තියෙනවා engine එකේ. ඒ වගේම මේක හොඳ stability එකක් තියෙනවා. මේක low profile tires අපිට දීලා තියෙනවා. ඒ වගේම මේකේ adaptive damper system එකක් තියෙනවා. මම කලින් කිව්වා වගේ ඉද අපේ suspension අපේ mode එක අනුව වෙනස් කරගන්නවා. ඒ වගේම මේකේ අපිට fuel consumption එක ගැන කතා කළොත් මේකේ අපි නගරේ දාන වෙනවා liter per kilometer 15ක් වගේ දුරක් ධාවනය කරන්න පුළුවන්. අපි නගරෙන් පිටත ධාවනය කරනවා නම් ලීටර කිලෝමීටර 17ක් වගේ අපිට ඇවරේජ් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ කාර් එක ගත්තේ සවින් ඔටෝ ලංකාවකින්. ඔයගොල්ලෝ මේ වගේ වාහනයකට ආස නම් මේ දවස්වල මේ වගේ මිලකට වාහනයක් හොයනවා නම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා මේ වාහනය ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතාම විශ්වාසවන්තව වගකීමක් ඇතුව සාධාරණ මිලකට වාහනයක් ගන්න මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා විස්තර දැනගන්න. ඉතින් මේ වගේ අපේ අනෙක් Civic models ටිකත් මම ඉස්සරහට review කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ comment section එකේ ලියලා තිබිච්ච හැම වාහනෙම ඉස්සරහට review කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට කරන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook එක like කරන්න, අපේ Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Auto Hub.